විවාහයක් අවසානයේදී ඔබට ඉතුරු වන්නේ වෙඩින් එක දවසේ ගන්න ඡායාරූප පමණයි. මේ විශේෂාංගයෙන් අපි කතා කරන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන. ඉස්සෙල්ලම බලන්න ඕන අපි තමන්ගේ වෙඩින් එකට ගැලපෙන ඡායාරූප ශිල්පියෙක් කොහොමද තෝරගන්නේ කියන දේ ගැන. වෙඩින් එක අපි ඉස්සෙල්ලම බලන්න ඕන ෆොටෝග්‍රැෆර්ගේ ඇල්බම් එක මොන වගේද, ඇල්බම් එකේ තියෙන සජීවීකරණය කොයි වගේද කියන එක. මොකද අපි සෝෂල් මීඩියා එක අපි නිතරම දකින්නේ එක්කෝ ෆෝන් එකකින්, එක්කෝ ලැප්ටොප් එකකින්, එක්කෝ කම්පියුටර් එකකින් හෝ වෙන යම් මාධ්‍යයකින්. නමුත් නියම ඇල්බම් එක ඔයාලගේ අතට එන්නේ මුද්‍රිත මාධ්‍යයෙන්. මොකද ඩිස්ප්ලේ එකකින් අපි ෆොටෝ එකක් බලනවා වගේ නෙමෙයි, ඒක ප්‍රින්ට් කරලා බලද්දී අපි ප්‍රින්ට් එකට තමයි මූලික තැන දෙන්නේ. ඒව මොන වගේද, ඒවයි තියෙන ලයිටින් මොන වගේද, ඒවයි කලර්ස් කොහොමද, ෆොටෝ එකේ රීටචින් කොහොමද ගිහිල්ලා තියෙන්නේ, ඒ වගේ විවිධ කරුණු කාරණා ගොඩාක් තියෙනවා. මොකද ඇල්බම් එකක් ගත්තහම අපිට මුල මැද කොහොමද යන්නේ, ඒකේ අවසානේ කොහොමද, ඒ ෆොටෝස් හරියට කැප්චර් වෙන්න ඕනේ. නවක ඡායාරූප ශිල්පීන් ඉන්නවා, එයාලා ගොඩක් සමහර වෙලාවට නොදැනුවත්කම නිසා හෝ වෙඩින් එකක තියෙන කම්සෙට් එකක් තියෙනවා. ඒ කම්සෙට් එක නොදැනුවත්ව සමහර වෙලාවට මමත් පෞද්ගලිකව දැකලා තියෙනවා ඒ ඇල්බම් සර. එතකොට වෙන්නේ සේවාදායකයා නොමග යාමක් වගේ දෙයක්. සුදුසුයි කියලා හිතෙන ඡායාරූප ශිල්පියා තෝරගත්තට පස්සේදී අනිවාර්යෙන්ම ඔබ තේරුම් ගන්න ඕන ඔහුගේ ඇල්බම් එකක් බලන්න ඕන. බලලා ඒවයි කලර්ස් හරිද, ප්‍රින්ට් වෙලා තියෙන පේපර්ස් මොනවද, ඒ සියලුම දේවල් ඔයාලා සැටිස් නම් අනිවාර්යෙන්ම එයා තමයි ඔයාගේ ඡායාරූප ශිල්පියා මංගල දිනේ. එයත් එක්ක ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ආයෙමත් චුට්ටක් කියන්න ඕන කාරණාවක් තමයි DSLR කැමරා කියන එක දැන් පොඩ්ඩක් මිරර්ලස් වලට චේන්ජ් වීගෙන යනවා. ඒකත් එක්ක නවක ඡායාරූප ශිල්පීන්ගේ අතින් වෙඩින් එක තිබිය යුතු සමහර වෙලාවට අපි එක්සැම්පල් ගමු බ්‍රයිඩ්ගේ සාරී එක කියලා, මේකප් එක කියලා. ඉතාමත් දක්ෂ බියුටිෂියන් කෙනෙක්ගේ අතින් නිමවෙච්ච බ්‍රයිඩ් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර ඒ ලයිටින් කියන එක අපි හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැති නිසා සමහරක් තැන්වලදී මමත් දැකලා තියෙනවා සමහරක් විට නොදැනුවත්කම සහ ලයිටින් හරිහමං විදියට පාවිච්චි නොකිරීම. මොකද මිරර්ලස් කැමරාවකින් අපිට අවේලබල් ලයිට් එකේ ඕන විදිහකට ෂූට් කරන්න පුළුවන්. නමුත් ෆොටෝ එකක් ගහපු පමණින් ඒක කැප්චර් වුණාට ඒකේ ගුණාත්මක භාවය කියන එක රඳා පවතින විශේෂයෙන්ම ලයිටින් මත. මේකප් එක ගත්තොත් ඒක විනාශ වෙලා තියෙනවා. සමහරක් පැත්තෙන් බ්‍රයිඩ්ගේ සාරීක ගත්තොත් විවිධ වර්ක්ස් ඒ මුකුත් පේන්නේ, නමුත් සුදු පාටට ලස්සනට තියෙනවා. නිතරම ඔබගේ වෙඩින් එකට ඡායාරූපී ශිල්පියා සිලෙක්ට් කරද්දී අන්නේ කරුණු කාරණා ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මොකද ලස්සන ඇල්බම් එකක් වගේම තමන්ගේ ඇල්බම් එක වටින ඇල්බම් එකක් කරගන්න තමන් හොඳට කල්පනා කරලා, තමන් හොඳට බලලා ඒ පිළිබඳ දැනුමක් අරගෙන ආයමත් ඡායාරූප ශිල්පියාගේ වර්ක් එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන්ම බලන්න. මීළඟට අපි බලමු වෙඩින් එකේ මෝනින් ෆොටෝෂූට් එකට ලොකේෂන් කොහොමද සිලෙක් කරගන්නේ කියන එක ගැන. මුලින්ම අපි ෆොටෝෂූට් එකක් මෝනින් ෆොටෝෂූට් එකට ලොකේෂන් සිලෙක් කරද්දි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි
එදා දවසේ තමන්ගේ ඩ්‍රස් කෝඩ් එක තමන් එදා දවසේ අඳින පාට ටික සහ කලර්ස් මොන වගේද තෝරගෙන තියෙන්නේ කියන එක. සමහර විට ඔබ එදාට ලස්සනයි කියලා හිතන්න පුළුවන් තමන් පත්තරයක දැකපු හෝ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකක දැකපු පින්තූරයක් එක කොහේ හරි මොම ඇක්ටරයෙක් කෙනෙක්ගේ පින්තූරයක් මොකක් හරි දකින්න පුළුවන්. ඒක ඔයාලා අරගෙන ගිහිල්ලා ඔයාගේ බියුටිෂියන්ට දෙනවා මට මේ විදියට ඩ්‍රස් ටික කරලා ඕන මේ කලර්ස් වලින් කරලා ඕන කියලා. ඊට පස්සේ ඔබගේ ඡායාරූප ශිල්පියාට ගිහිල්ලා දෙනවා මෙන්න මේ විදියට ෆොටෝස් ටිකක් මට ඕන කියලා. එතකොට සැලකිලිමත් යුතු කරුණ තමයි ඔබගේ මෝර්නින් ෂූට් එක කරන්නේ කොහෙද කියන ලොකේෂන් එක සහ ඔයාලාගේ හිතේ තියෙන ෆොටෝ එක. සමහර විට ඇක්ටර් කෙනෙක්ගේ ෆොටෝ එකක් ඔයාලා හිතාගෙන තමයි ෆොටෝග්‍රැෆර්ට හෝ බියුටිෂියන්ට බාර දෙන්නේ මේ විදිය ෆොටෝස් ටිකක් ඕනේ කියලා. නමුත් ඔයාලගේ වෙඩින් එක තියෙන්නේ ඒ ලොකේෂන් එකේ නෙමෙයි වෙන්න පුළුවන්. එක්කෝ ඒ විදිය ඒ බියුටිෂියන්ගේ අතින් නිම වෙච්ච නැති බ්‍රයිට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට එදා දවසේ ෆොටෝග්‍රාෆ් එක ගහලා පින්තූර ටික ෆොටෝග්‍රාෆර් එදා දවසේ පෙන්නද්දි ඔයාලට ෆීල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව තමයි කලර් පැලට් එකේ ඔයාලා ඩ්‍රෙස් කරලා තිබ්බත් ඒ ලොකේෂන් එකේ ඒ ෆොටෝග්‍රාෆර්ගේ අතින් නෙමෙයි ඔබගේ ඡායාරූපය කැප්චර් වෙන්නේ. වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන අවබෝධයක් ලබා ගන්න සුභාසිරිත් එක්ක එකතු වෙන්න. ආදරය කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ ලබන එක්තරා අවස්ථාවක්. ඒ ආදරයට නව අරුතක් එකතු වෙන දවස තමයි ඔබ විවාහ වන දවස. ඉතින් ඒ දවසට වර්ණයක් ආලෝකයක් එකතු කරන්න හමුවෙමු ලබන සතියේ.